නාවික මෙහෙයුමෙන් කොටු හැදෙන ව්‍යවස්ථාවේ උප අගමැතිකමක් ගැන කතාවක් නැහැ. ඉටුකම අරමුදලට ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක පරිත්‍යාගයක්. අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත. ආරච්චි කට්ටුව ආන විලුන්දාව රැම්සා අභය භූමිය ඩෝස කිරීම සම්බන්ධයෙන් සුවා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය සීබී රත්නායක මහතා තීරණය කර තිබෙනවා. එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙම රැම්සා අභය භූමියේ කොටසක් ඉස්සන් වගා කිරීම සඳහා ඩෝසර් කර තිබුණේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ. මේ සම්බන්ධයෙන් ඩෝසර් යන්ත්‍රයේ රියදුරා සහ එම යන්ත්‍රයත් අභය භූමිය එලිපෙහෙලි කිරීමට කටයුතු කළ ව්‍යාපාරිකයාත් පොලිස් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් දෙදෙනා ලබන මාස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි හලාවත වැඩපරණ මහේස්ත්‍රාත් චානක උදයංග මහතා නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අමාත්‍ය සීබී රත්නායක මහතා සඳහන් කළේ මෙම සිද්ධියට කවුරුන් සම්බන්ධ වුවද තරාතිරම නුබලා නිසිදඩුවම් ලබා දෙන බවයි. මගේ අමාත්‍යංශයේ ලේකම්තුමත් අපේ දිසාපත්තුමත් එවැගේම මගේ වනජීවි අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් අපේ නියෝජ්‍ය පොලිස්පත්තුමත් කමිටුවල මහ ගොඩක් දාලා නැහැ වාර්තාව ගන්නෝ. වාර්තාව ගත්තට පස්සේ ඒ පිළිබඳව අපි එතකොටත් මෙතන ඉඳගෙනම මම කතා කරලා කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. රටට හංගන්න කිසි දෙයක් සූදානම් නැහැ. පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටු කිරීම තම අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වනරක්ෂිතයට හානි සිදුවන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සුවා බැලීමට එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු දින 90ක් තුල අවසන් කරන ලෙසටයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එමෙන්ම වනරක්ෂිතයට හා පරිසර පද්ධතින්ට මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් කිසිදු හානියක් සිදු නොවිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ලංකාගම පිටදෙනිය මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුණා. 1977 කාලයේදී සලකුණු කරන ලද මාර්ගයක් වන මෙම මාර්ගය සංවර්ධනය කර දෙන ලෙසට ලංකාගම වාරුකන්දනිය දොඹකඩ සහ වතුගල යන ප්‍රදේශවල ජනතාව දිගු කාලයක් තිස්සේ බඩදහරින්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාර ලැබී තිබුණේ නැහැ. කෙසේ වෙතත් නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් එම ජනතාව සිදු කළ ඉල්ලීමකට අනුවයි මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ. එහෙත් රාජ්‍ය නවන පරිසර සම්මදාන කිහිපයක් ජනාධිපතිතුමා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අදාළ මාර්ගය සංවර්ධනය කිරීමේ හේතුවෙන් සිංහරාජ වනාන්තරය ආශ්‍රිත පරිසරයට හානි සිදුවන බවයි. එමෙන්න මෙම මාර්ගය පුරුල් කිරීමේ කටයුතු වෙනුවෙන් පරිසර සම්මදාන වලින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවද ඔවුන් එම ලිපියෙන් දන්වා තිබුණා. ඒ අනුව මෙම මාර්ගය පුරුල් කිරීමේ කටයුතු නතර කරන ලෙසටයි ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් මෙම මාර්ගයේ සැබෑ ප්‍රතිලාභින් වන ලංකාගම සහ වාරුකන්දනිය ඇතුළු අනිකුත් ගම්මානවල බැසියන් පරිසර සංවිධාන සිදු කළ එම චෝදනාවට දැඩි විරෝධය පළ කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ මතවාදයන් පළ වූ අතර රජය අපහසුතාවට පත් කිරීම අරමුණු කර ගනිමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධියට අදාළව අසත්‍ය කරුණු රසක් ප්‍රචාරය කිරීමට කටයුතු කළා. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දිනේදී දෙනියායේ සිට නෙළුව දක්වා දිවෙන මෙම මාර්ගයේ සැබෑ තත්ත්වය සුවා බැලීමට එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නෙළුව උඩුගම කරාපිට යන රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට මාර්ගයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයේ සහ දෛනික ගමනාගමන කටයුතු වලදී නිසි ප්‍රවාහන ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිතුමා අවධානය යොමු කරා. කෙසේ වෙතත් මාර්ග සංවර්ධන වනජීවි වන සංරක්ෂණ සහ පරිසර යන අමාත්‍යංශවලට අදාළ නිලධාරින්ද ජනාධිපතිතුමා සමග මෙම මාර්ග නිරීක්ෂණය කිරීමට එක් වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ යුද හමුදාව මෙම ප්‍රතිසංස්කරණ බහරව කටයුතු කරන අතර මාස 3ක් ඇතුළත කිලෝමීටර 18ක ප්‍රමාණයක් නිම කිරීමට මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඉස්සරහට අපි ඒවා තාම මොනවද කිසිම දෙයක් අල්ලන්නේ නැහැ.
අදවන විට ලංකාගම සිට දෙනියාය දක්වා ගමන් කිරීමට පැය 4කට ආසන්න කාලයක් ගතවන අතර මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව එම කාලය විනාඩි 45ක් දක්වා අඩු වෙනවා මාර්ග ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවිය යුතු බවටද ජනාධිපතිතුමා මෙහිදී තරයේ අවවාද කළා එමෙන්න ප්‍රතිසංස්කරණයෙන් පසුව නෙළුව සිට දෙනියාය දක්වා බස් රථයක් දෛනිකව දහවණයට එක් කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා මේ අතර ලංකාගම ග්‍රාමයේ ඇති වැල් පාලම වෙනුවට දිගින් අඩි 120ක් සහ පළලින් අඩි 6කින් යුක්ත පාලමක් ඉදිකිරීමටද මිට සමගාමීව කටයුතු කරනවා වතුගල ලංකාගම නිල්වැල්ල කොළන්තොටුව සහ පිටදෙනිය යන ගම්මානවල දරුවන්ට පාසල් යාමට මෙතෙක් පැවති බාධාව මෙම පාලම ඉදිරිමත් සමග ඉවත් වෙනවා එමෙන්ම පවුල් 700ක් පමණ ජීවත් වන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 3 බැගින් නොමිලේ ලබා දෙන ලෙසටත් අනුතුරුව බගා කරන ලද එම පැල ඔවුන්ටම වන සංරක්ෂිතයට දායාද කරන ලෙසටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා මෙහිදී තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු අප විනි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන්නේයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා මෙම සිදුවීම සම්බන්ධයෙන් හරිහැටි අධ්‍යනයක් නොකරමින් පරිසර වේදින්‍යයි පවසාගත් කණ්ඩායම් මක්සදු කළ බලපෑම සම්බන්ධයෙන් මේදී ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කළා. අපේ මේ පාර නෙළු ඉඳලා දෙනියායට යා කරලා කාපට් එකක් දාලා සර් අපේ කරට බස් එකක් ලබා දෙන දවසට ඔය පරිසර වේදි කියන්නේ තනි කර බොරු. මේ පරිසරයට කිසි හානියක් වෙන්නේ නැහැ සර්. මේ පරිසරයේ රැක්කේ අපි මේ කැළේ රැක්කේ අපි ඒක නිසා මේගොල්ලන්ට සාධාරණ ඉත කළ දෙන දර පරිසර වේදියෝ හිටියොත් මේ රටේ කවදාවත් මේ රට දියුණු කරන්න හම්බු වෙන්නේ නැහැ. මූලික අවස්ථාවක් සපුරා ගැනීමට නොහැකිව පීඩාවටපත් ජනතාව වෙනුවෙන් මාර්ගයක් ඉදිකර දීමට ජනාධිපතිතුමාගේ තීරණය වෙනුවෙන් මහා සංඝරත්නයේද ආශිර්වාදය පළ වුණා. මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රත්රන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව බහරයට ගත්තා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්වයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ලැබුණු තොරතුරකට අනුව කරයිනගර දූපතේ කෝවිලාන් ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14කට අධික දුරකින් යුත් මුහුදු ප්‍රදේශයේදී මෙම මෙහෙයුම දියත් කෙරුණා. සැකසහිත ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි පාර්සල් 4ක මෙම රත්රන් තොගය සංගවා තිබුණා. නව ව්‍යවස්ථාව තුළ උප අග්‍රාමාත්‍ය තනතුරක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් කර නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක යන මහතුරුන්ද මේ සම්බන්ධයෙන් මහනුවරදී අදහස් පළ කළා. 19 ව්‍යවස්ථාවේ ඇතුළත අපිට ගැට රාශියක් ගහලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ අපිට වැඩ කරන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ඒක ඉවත් කිරීම සඳහා 20 වන සංශෝධනය තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ ඒකත් සමගාමීව අලුත් ව්‍යවස්ථාවක් සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරගෙන යනවා නව ව්‍යවස්ථාව සැකසීමේදී උපාගමිතීතුමගේ වෙනුවෙන් අංග සීඩකඩක් වෙනවා එම කිසිවක් අපි සාකච්ඡා කරලා නැහැ. නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන කරුණ විතරයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙන්නේ. ඒ ව්‍යුහය කෙසේ විය යුතුද පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. ඒක විද්‍යාත්මක පදනමක් ඇතුව විද්වත් මණ්ඩලයක් පත් කරලා සමාජයේ සියලු ශේෂ්ත්‍රයන් එක්ක සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව තුලින් තමයි ඒක සිදු වෙන්නේ. ඒක අපිට අවශ්‍ය දේවල් ඇතුළත් කරන්න හෝ ඉවත් කරන්න මේ පෞද්ගලිකව බෑ. රට වෙනුවෙන් හදන ව්‍යවස්ථාවක්. අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය කුමක්ද කියන එක අපි දැම්ම පුරෝකථනය කරන්න හොඳ නැහැ. මොකද ඒ සඳහා කමිටුවක් පත් කළා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේ රටේ දැන් නෙවෙයි කාලයත් ඉදිරිපත් වූ විවිධ අදහස් තිබෙනවා. මේ කමිටුවට පුළුවන් මේ සියලු අදහස් එකට අරගෙන රටට ඉතාමත්ම සුදුසු තීන්දුවට එන්න. ඉතින් එතනදී මේ ව්‍යවස්ථාවේ මොන තන්ත්‍ර තියෙනවද කියලා මම හිතන්නේ දැම්ම කතා කරන එක තීරමක් ඇති වැඩක් නෙවෙයි. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ මුළු රටම මහා අවුලෙන් අවුලට දැම්මයි කියන එක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පිළිගන්නවා. ඒ නිසා ඇත්තටම ස්වාධීන කොමිෂන් සභාව කියලා ටිකක් පත් කරා. ඒවා දේශපාලන කොමිෂන් සභාව බවට පත් වුණා. ඒ නිසා ඒ අය දේශපාලන පත්වීම් දුන්නේ. පොලිස්පතිතුමා හැම පත් කරපු විදිහ ගත්තාම පැහැදිලිව දේශපාලන වශයෙන් තමයි එයාව පත් කරේ.
මහර රෝස්වුඩ් රෝහල් සංකීර්ණයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණා. මහර රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයේ ශල්‍යකාරයේ සහ රසායනකාරයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහා සංගරත්නයේද පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, රෝස්වුඩ් කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අසේල විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. උතුරේ දේශපාලනඥයන් පෞද්ගලික උමනාවන්ට වඩා උතුරේ ජනතාවගේ ගැටලු ගැන සුවබැලිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද මහනුවරදී මල්වතු අස්කිරි මහනාහිමියුරුන් බැහැදකීමෙන් අනුතුරුවයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී වික්නේශ්වරන් මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. දෙවැනි දිනේ මේ රටේ ජනතාව කුපිත කරන කතාවක් කරා. එතුමා සනාන් කරපු ප්‍රධානම කාරණුවේ ලංකාවේ මුල්පදිංචිකරුවන් දෙමළ ජනතාවයි කියන එක. ඇත්තෙම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂි වලින් ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. මම එතුමාට මතක් කරලා දෙන්න කැමති මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයාට තියෙන තැන මේ රටේ නැති කරන්න උත්සාහ කරන කිසිම කෙනෙකුට අපි හිසරමන්නේත් නැහැ. එවැනි කෙනෙකුට මේ රටේ ප්‍රයත්නකුත් නැහැ කියන එක මම එතුමාට තරයේ මතක් කරලා දෙන්න කැමති. Prabhakaran thought he can separate the country. Finally we saw what happened to him. Unfortunately Mr. Vigneshwaran can't be Prabhakaran because he is too old. He has no time now. So he better settle down, Mr. Vigneshwaran, to be happy with what we have and never try to undermine the status quo single is in this country. If you try to do that, finally you will repent. You have to face the consequences, which will be very unpleasant consequences. මේ අතර මල්වත්තු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්කැල්ල මහතා සහ දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් අද අදහස් දැක්වුවා. නේශ්වරන් මහත්මයා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීත් දරුණු විදිහට ජාතිවාදය වපුරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. ඉතින් ඒ තුල යුද්ධයක් නොතිබුණත් නැවත ජනතාව අතර බෙදීම් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස? නෑ, ඔබතුමාගේ ඉදිරිපත් කිරීමට මම එකඟයි. උතුරේ ජනතාවට නැගෙනහිර ජනතාවට මේ තමන්ගේ පුද්ගලික උවමනාවන් වලට වඩා වැදගත් වෙන්නේ පැහැදිලියම ජනතාවට අවශ්‍ය දේ. විශේෂයෙන්ම උතුරේ ජනතාවට වතුර ටික ඕනේ, පොහොර ටික වෙලාවට ලැබෙන්නට ඕනේ, ඔවුන්ගේ නිෂ්පාදන වලට මිලක් එන්නට ඕනේ, මිල ලබා ගැනීමට රජය මැදිහත් වෙන්නට ඕනේ. සමස්ත ආර්ථිකයාකෙන් ගොඩනැගුණොත් ඔය දෙමළ ජනතාවගේ එකම නියෝජිතය ඉතිහාසයේ අපි මේ දෙමළ ජනතාව මේ රට ඒවා විහිළු කරලා කුණු කූඩේට දානවා යා. ඒක අපේ වක්කීමක්. ඒ වක්කීම ඉෂ්ට කරන්න අපි බැඳී සිටිනවා. මොකද ජනතාව මේ දෙබිඩි පිළිවෙත අනුගමනය කරන දෙමළ දේශපාලඥයන් පිළිබඳව අවධානය යොමු කර යුතුයි. කොළඹ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කියපු කොලේ අය ඉල්ලලා බැලුවොත් ඒක ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. කතානායකවරයා ඉස්සරහා දිවුරුන් දෙන්නේ වෙනම රටක් බිහි කිරීමට අනුබල දීම හෝ දේශනා කිරීමවත් කරන්නේ නැහැ. නමුත් වෙල්ලමුල්ලි වයිකාල වලට ගිහිල්ලා වෙන එකක්. ඉතින් දෙමළ ජනතාව අද අතරමං වෙලා තියෙන උතුරේ මෙන්න මේ දේශපාලඥයෝ විශ්වාස කිරීම නිසා එයාට පුළුවන් වෙන්න ඕනේ තැන් දෙකේදීම එක දෙයක් කියන අය විශ්වාස කරන්න. නව්‍ය කොරෝනා වෛරස හේතුවෙන් කල්දැමු රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන මාස 19 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රූපවාහිනි ශාස්ත්‍රයේ නියලී සිටින අති දක්ෂීන් සම්මානෙන් ඇගීම මෙහිදී සිදුවනවා. මෙවර සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාම පසුගිය පෙබරවාරි 28 වනදා ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේ වුවද කොරෝනා තත්ත්වයේ හමුවේ සම්මාන උළෙල කල් දෙවීමටයි රයිගම් ටෙලිස් සංවිධායකින්ට සිදු වුණේ. මෙවර රයිගම් ටෙලිස් උළෙල පැවැත්වෙන්නේ 16 වන වරටයි. නිදහසේ 16 යනුවෙන් ඒනම් කර තිබෙනවා. මාර්තු 21 වනදා නෙළුම්පොකුණේදී පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල සඳහා ලබා දුන් ආරාධනා පත්‍ර ලබන 19 වනදා පැවැත්වෙන සම්මාන උළෙලට අදාළ වන්නේ නැහැ. අපිට නිදහසේ අවුරුදු 16ක් කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව අපේ සම්මාන උළෙල පවත්වීමට හැකියාවක් ලැබුණ එක දේශීය ආයතනයක් හැටියට ඇතරම නිහතමානී ආඩම්බරයක් අපේ ආයතනයට. අපි අවුරුදු 16ක් ඇතුළත අපි ටෙලිවිෂන් හා සම්බන්ධ පිරිස් 1200කට විතර සම්මාන දීලා තියෙනවා. ඒක තමයි අපේ සම්මාන උළෙලේ අරමුණ. දක්ෂ නැගීමට ලක් කිරීම තුළින් ඔවුන් හොඳ නිර්මාණ බිහි කිරීමට පෙළඹෙනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ දෙවනි පරම්පරාව මට ඉස්සරහට අර වගේ සම්මානයක් අරගෙන ඇගීමට පාත්‍ර වෙන්න මට හොඳ නිර්මාණයක් කරන්න ඕනේ කියන පෙළඹීම ඇති කිරීමත් මං හිතන්නේ මේ වගේ සම්මාන උළෙලින් කරන හොඳ උත්තේජනයක්. ඒක එක පැත්තකින් ජාතික සේවයක් කියලා. විශේෂයෙන්ම රයිගම් කියන ආයතනය නමින් පමණක් නෙමෙයි සැබවින්ම දේශීයයි.
ඉටුකම COVID-19 අරමුදලට ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවෙන් ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කෙරුණා. දල වශයෙන් රුපියල් මිලියන 92.5ක වටිනාකමකින් යුත් මෙම මුදලට අදාළ චෙක්පත ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවර තන්ත්‍රී මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුවා. කොරෝනා වෛරසයේ පාලනය හා මර්ධනය රෝග පැතිරියම වැළැක්වීම පෙර සූදානම රෝගීන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම ආදිය වෙනුවෙන් මෙම අරමුදලට ලැබෙන පරිත්‍යාග යොදා ගැනෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ශ්‍රී ලංකා රතු කුරුස සංගමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ සන්නාම සහ අලෙවි ප්‍රධානී අනුක්ද සිල්වායන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව දිගවාපී දාගබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් කර පවතිනවා. සොළොස්ම ස්ථානවලට අයත් එක් පූජනීය ස්ථානයක් වන දිගවාපී දාගබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ පළමු සාකච්ඡාව ඉඹ විහාරස්ථානයේ දී පැවැත්වුණා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. අංග සම්පූර්ණ විහාර භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි ආරක්ෂක ලේකම්වරයා මිහිදී ප්‍රකාශ කළේ. යුද හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි. අධිකාරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාර්යසාධක බලකායක් පිහිටව නැගෙනහිර පළාතේ පවතින පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම ඒ වගේම ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මාව පත් කළා තියෙනවා ඒකේ සභාපතිවරයා විදියට. අපි තීරණයක් ගත්තා අපේ අනුරාධපුරයේ වැඩවසන ඒ රුවන්වැලිසෑ චෛත්‍ය රාජානන් වහන්සේ නැත්නම් මිරිසවැටිය චෛත්‍ය රාජානන් වහන්සේ වගේ ඒ නිමාව එන විදියට අපේ දීගවාපි චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරලා අපේ බෞද්ධ ජනතාවට ඇවිල්ලා වැඳ පුදාගෙන පින් රැස් කරගන්න පුළුවන් පුණ්‍ය භූමියක් බවට ප්‍රතිසංස්කරණය කරලා දෙන්න මම ආරාධනා කරනවා. අපි ඒ අරමුදල ලෑස්ති කරාට පස්සේ අපේ රටේ බෞද්ධ ජනතාවට ඔබට හැකි අයුරින් පුළුවන් විදියට ආධාර කරන්න මේ මහඟු පුණ්‍ය කර්මය. ජනතාව ලබා දුන් තීන්දුව ප්‍රබල බැවින් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳ වූ බව කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ තීරුණේ දෙවෙනි වතාවට. මීට කලින් තීරුණේ එතුමා රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට ඉඳෙද්දී. ඒතර වසර 5ක් තුල එතුමා රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට ඉඳගෙන තමයි පාර්ලිමේන්තු රැසීම් වලට සහභාගී වුණේ. ඒ ඡන්දය පවත්වුවේ එතුමා රිමාන්ඩ් සිරකරුවේ බවට පත් වෙලා ඉඳිද්දි. ඡන්දය දවසට දවස් දෙකකට කලින් එතුමා මරණ දඬුවමක් හිමි තත්වයට පත් වුණා. ඊළඟට ඡන්දය තිබ්බා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නා. එතකොට මේ රටේ අයිතිකාරයෝ අපිවත් මැතිවරණ කොමසාරිස්තුමාවත් උසාවියවත් අධිකරණ නිලධාරීන්වත් නෙමෙයි මේ රටේ ජනතාව. ඒ නිසා මම වහාම බන්ධනාගාර කොමසාරිස්තුමාට කියලා ඇව්වා මේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ඊළඟ පාර්ලිමේන්තු වාරේ 8 වෙනිදාට වහාම කැඳවාගෙන ඉන්න කියලා. රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව මාධ්‍ය නිති නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කථානායකවරයා මේ බව කියා සිටියා. විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු සම්බන්ධයෙන්ද මේදී කථානායකවරයා දැනුවත් කෙරුණා. නව්‍ය කොරෝනා වෛරසය පිළිබඳව මෙරට ජනතාව ඇසුරෙන් කළ පර්යේෂණයක වාර්තාවක්ද කථානායකවරයා වෙත පිළිගැන්වීමට කටයුතු කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජේ.ඒ. සිසිර කුමාර ජයකොඩි මහතා අභව ප්‍රාප්ත වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ කළමනාකරණ සහ සංවිධාන අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ සිසිර කුමාර ජයකොඩි මහතා රෝගී තත්ත්වයක් මත අභව ප්‍රාප්ත වන විට 51 වන වියෙහි පසු වුණා. ඒ වන විට ජයකුඩි මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසයි කටයුතු කරමින් සිටියේ. දේහය මුදුන්ගොඩ කතුරුවත්ත අංක 71-16 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා සවස වැලිවේරිය පොදුසසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේශපාලනයේ කරලියෙන් එහා තොරතුරු කියන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන් කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යෝජනා වුණාට කරු ජයසූරියට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයක් නැහැ කියලා කියන්නේ උමා ඒ අයමයි.
හැබැයි මදුරිකා ඒ කතාවට සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර සජිත් ප්‍රේමදාසත් එක්ක කියලා තිනවා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කොයි තරම්නම් කළගුණ දන්නේ නැති අයද කියලා පෙන්වන්න මේක හොඳ උදාහරණයක් කියලා. කරු ජයසූරිය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ කියපු දේවල් විශ්වාස කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණු කෙනෙක්. නායකත්ව අර්බුදයේ වෙලාවෙත් කරු ජයසූරියම තමයි මේකට බෙල්ල තිබ්බේ. තිසත් නායක අතීතයේ සිහිපත් කළා. කරු ජයසූරියට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා හම්බුනේ නැහැ. ඒ වෙලාවේ මම ආරාධනා කරා සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස දේශපාලන රහසක් හෙළි කරා. කරු කියන්නේ දින 52 ආණ්ඩුව කාලේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කතානායක කෙනෙක්. එහෙම කෙනෙක්ට එක්සත් ජාතික පක්ෂ මේ වගේ සලකනවද කියලා මට නම් හිතා ගන්න බැහැ. ඔහොම කිව්වේ රංජිත් මද්දුම බණ්ඩාර. අපේ පක්ෂේ සමාජිකත්වයේ දීලා සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා දේශපාලනයට දායක කරගමු. සජිත් කොළේලියක් දැල්ලුවා. එහෙනම් මම ආරාධනා කරන්නම් කරු ජයසූරියට සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගකීම බාරගත්තේ තිසත් නායක. දන්නවද? අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දවස් දෙකක වැඩමුළුවක් තිබ්බා. ප්‍රධාන දේශනය කළේ අගමැතිතුමා. පරම්පරාව, තාන්නමාන, උගත්කම මේ දේවල් තිබ්බට වැඩක් නැහැ. මිනිසුන්ගේ අවශ්‍යතා අඳුර ගන්න ඕනේ. අගමැතිතුමා කිව්වා. මෙතෙන්දී අගමැතිතුමා විශේෂ දෙයක් කියලා දෙනවා මදුනිකා. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ ජනතාවට සේවය කරන්න. එහෙනම් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මොකද සමහර අය පාර්ලිමේන්තු යනවා කියලා වෙන වෙන තැන්වලත් යනවනේ. ඒක වෙන්න ඉඩ තියන්න එපා. අගමැතිතුමා විශේෂ අවවාදයක් ලබා ආණ්ඩුපක්ෂයේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් කතා වුණාලු අගමැතිතුමාගේ අදහස් ටික නම් හරිම වටිනවා කියලා. අවුරුදු 50ක දේශපාලන ජීවිතයේ අධ්‍යක්ෂින් කොයිතරම්නම් වටිනවද? වැඩමුළු ඉවර වෙලා කට්ටිය පල්ලෙහාට එද්දී ලක්ෂ්මන් කිරියල්ල අගමැති මහින්ද රාජපක්ෂට රහසක් කිව්වලු. අතීතය සිහිපත් කළා කට්ටිය හිණ වුණාලු. මේට අවුරුදු 20කට කලින් ඇමති මහින්ද රාජපක්ෂ ශ්‍රී රෝහණ ජනරංජන සම්මානෙන් පිදුම් ලැබුවා. ඒ කාලේ ජනාධිපති චන්ද්‍රිකා කිරියල්ලට කතා කරලා කියලා දෙනවා මේ මහින්දව පිළිගන්නේ හැම කාවත් යවන්න එපා කියලා. චන්ද්‍රිකා හැම කිව්වට ලක්ෂ්මන් කිරියල්ල ඒ කියපු එක අහන්නේ නැතුව මහින්ද රාජපක්ෂව පිළි අරගෙන තියන්නේ පෙරහැරකින්ලු. අවුරුදු 20කට විතර පස්සේ තමයි කිරියල්ලට එදා තමන් හිටපු නිදහස් පක්ෂේ මතක් වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපතිවරයෙකුට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ හිමි වෙන්නේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකුට හිමිවන සිව්වන පෙළේ පළමු ආසන. හැබැයි නිෂාදේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නම් ආණ්ඩු පක්ෂයේ පළමු පෙළේ ආසනයක් වෙන් කරලා දීලා තිබ්බා. එහෙම කරේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් අනුව කියලා තමයි පාර්ලිමේන්තු වේත් ප්‍රධාරීවරයා කිව්වේ. අරේ තුමා කාලයක් බලාගෙන හිටපු අග්‍රඵලය මේකත් වෙන්න බැරි නෑ කියලා තමයි මන්ත්‍රීවරුණන් කිව්වේ. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරු ගොඩක් කතා කළේ සිංහල භාෂාවෙන්නේ. හැබැයි සුපුරුදු විදිහටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක ගැන හැමෝම කතා වුණා. හැබැයි මායික එහෙම වෙද්දී විපක්ෂ නායකතුමාගේ පළමු රාජ්‍යතාන්ත්‍රික හමුවීම තිබ්බේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපල් බාග්ලි මහත්තයාත් එක්ක. ඒ විපක්ෂ නායක කාර්යාලයේ. ඔවුනිෂා ඉන්දියා මහකොමසාරිස්තුමා විතාමත් ආදරෙන් පිළිගත්ත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අත් දෙක ලං කරලා ආචාර කරාලු නමස්තේ කියලා. ඒ පිළිගැනීම ගැන සතුටු වුණු මහකොමසාරිස්තුමත් වැඩ යතරලා නෑ මතුරිකා. එතුමත් පෙරලා ආචාර කළාලු ආයිබෝවන් කියලා. සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.